ඒ අතරේ මදුෂානිට විතරක් නෙමෙයි සෙනාලි කසනි ඔය දෙන්නටත් වැදගත් වේවි හසිනිකාගේ ලස්සන කතන්දරයක් තියෙනවා. එතකොට මේ අම්මලා දෙන්නටත් තුවලා දෙන්නගේ අම්මලා දෙන්නටත් මං හිතන්නේ මේ වගේ අත්දැකීමක් ඇතේ කියලා. මෙයාව නෙමෙයි ආශ්‍රය කරලා බලන්න ඕනේ ටිකක්. මෙයාගේ මහත්තයා. අයියෝ. අන්න කොල්ලෝ හමුදාවේ කොල්ලෙක් නේ. කියපු ලස්සනම කතාවෙන් පටන් ගන්න හදන්නේ. මෙයාට එයාව හමු වුණු හැටි. ඒක හරි ලස්සන සුන්දර කතාවක්. ඒ කියන්නේ කමලට සෙනාලිට හිතේ අනේ වනහතුරෙකුටත් මෙවැනි දෙයක් වෙනවා කියලා. හරිද? බස් එකේ ගමනක් යනවා මෙයා දවසක. මෙයාට මුලින්ම ටෝක් කරන්නේ හස්බන්ඩ් නෙමෙයි. හස්බන්ඩ්ගේ මල්ලී. ඒක හරි ලස්සන කතාවක්. පොඩ්ඩක් ඒක අපිට කියන්න. එකනේ අනු නමේ දෙදහ වගේ දෙදහ කාලේ. ඒතර මම යෞවන සම්මාන හොඳම සහාය නිලිය අරගෙන. ඉතින් මම බෝඩ්ලා ඉන්නේ මේ අපේ අරුන්දති නාට්‍ය. බෝඩ්ලා ඉඳලා මම දැන් කුරුණෑගල යනකොට පිටකොටුවට ගිහලා තමයි යන්නේ බස් එකේ. ඒ යනකොට මට මම ඉතින් සාමාන්‍ය ඕන එක්කෙනෙක් කතා කරොත් කතා කරන්නෙම ගැටලුවක් නෑ මට. මේ කතා බහ කරනවා. ඊට පස්සේ ඒ කියන්නේ කවුරු හරි කතා කරනකම් බලන් ඉන්නේ. නෑ නෑ නෑ. කතා කරොත් කතා කරනවා. එහෙම නැත්නම් කතා ගන්න නෑ. ඊට පස්සේ ඉතින් එදා බස් එකේ හිර වෙලා ඉතින් යන්නත් ඕනේ පැය ගානක්. ඉතින් යනකොට දැන් මල්ලි කෙනෙකුත් ඉන්නවා එතන. මල්ලි දයියද මන් දන්නේ නෑ. මම ඕනේ කියලා මල්ලි කියලා තමයි කතා කරන්නේ. ඉතින් මම එයා ටිකක් කතා කරා. ඊට පස්සේ මම කිව්වා මේ ඔව් මල්ලි මම මෙහෙට යන්නේ මෙහෙමයි කියලාකොට දැන් එයා ඔයා මුලින් මල්ලි කිව්වේ නෑ. මල්ලි කියන්න බෑ දන්නේ නෑ නේ මොකද මොකුත් කියන්නේ නැතුව හිටියා. ඊට පස්සේ මේ එයා ඉඳගෙන හිටියා. දෙන්න මම ගන්නම් කියලා මම මගේ බෑග් තියාගත්තා. ඉතින් මන් දුන්නේ ඒතර එන බර එකක් තියෙනවා දැන් බර බයයිනේ බෝම්බයක් දැන්නේ මොකක්ද දැන්නේ. ඊට පස්සේ මේ මොකද්ද මේක බලන්න මම කිව්වා ආ බලන්න මල්ලි කිව්වා. ඊට පස්සේ මට අක්කා කිව්වා යා ඊට පස්සේ කොහමද මේ මෙච්චර ලොකු සම්මානයක් ගෙන අක්කා ඔයා මොනවද මං කොහමද නාට්‍ය කරන්නේ මෙහෙමයි කියලා ඉතින් කතා කරා. ඊට පස්සේ ඉතින් මගෙන් මට කිව්වේ නුවර කියලා. හරි මම බොළොන්නරුව කියලා මුකුත් කිව්වේ නැහැ. ඊට පස්සේ මම කොහෙද මල්ලි වා කියන නුවර කිව්වා. මම කෝ හරි. ඉතින් දැන් මමත් යන නුවරටනේ කුරුණෑගලින් බහලා නුවර බස් එක යන්න ඕනේ. ඊට පස්සේ මම ඒකනකොට ඒකටත් නැග්ගා. ඊට පස්සේ දැන් හේතරත් දැන් යනකොට කතා කරගෙන යනවා. ඊට පස්සේ මම පොඩි දුරකින් බහිනද මං ඉඳගත්තේ නේ. මං කෝ යා ඉඳ ගඬුවා නුවරට යනවානේ. මම මගින් බහිනවා කියලා. ඉතින් එතන කතා කරගෙන ඉඳලා මේ නම්බර් එක දෙන්නමද කියලා. මම කෝ නම්බර් එකක් ඉදින් මට නෑ ඇත්තටම. ටෙලිෆෝන් හෑන්ඩ් ෆෝන් නෑ නේ දවසල. මේ මම කමයි බෝඩි මේක තියෙනවා ගෙවල් වල ඒවා දීලා ගුටි ගන්නත් බෑනේ. බෝඩි මේක දුන්නා ඉතින්. මට එහෙම ගානකුත් නෑ මං දුන්නා. ඉතින් කොහොම හරි ගිහිල්ලා මාසෙකින් විතර මං ඉතින් ගිය දවස්වලම කෝල් කරා කියලා. කෝල් කරන්නේ මාසෙකින් විතර කෝල් එකක් එනවා. හෙලෝ අක්කා මතකද මාව කියලා. මං කිව්වා මේ ඔව් කවුද ඔයා? මං මෙහෙම යහවලා කියලා කිව්වා. ඊට පස්සේ එහෙම කියලා ඒතර යුද්ධය තියෙන කාලේ ගොඩාක් ඉතින් මට කතා කරලා මම අක්කේ මෙහෙමයි අපේ අයියා කෙනෙක් ඉන්නවා යාමියක ඉන්නේ හරි හොඳයි මේ එයා ආසයි මේව බලන්න ඉතින් ඔයාට කතා ගන්න දෙන්න මට දැන් මුකුත් කියන්නත් බෑ අර යුද්ධේ තියෙන කාලේ ප්‍රශ්නක් තියෙනවා නේද මානසිකයිනේ අපිත් ඉතින් මම කන්නේ දෙන්න එහෙම ප්‍රශ්න නැහැ දෙන්න කියලා ඉතින් කතා කරා හැබැයි ටික කාලයක් යනකොට මල්ලි නෑ අයියා තමයි කතා කරන්නේ ඉතින් ඕම දිගින් දිගටම කතා කරලා ඉතින් හම්බුණා ඉතින් ड्रैगन <laughs> 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 Then, Enter the father dragon.